අද අපි හමවෙලා තියෙන්නේ බහුල කතා කරන රෝගී තත්ත්වයක් වෙන ඇසේ සුද පිළිබඳව ඔබ දැන්වත් කිරීම සඳහායි. ඉතිං මේ වැඩසටන සඳහා අපිත් එක්ක සම්බන්ධවෙලා ඉන්නවා රාගම් වෛද්‍යපීටේ අක්ෂි විසේ සතඥ වෛත්‍ය කේඒ සැල්ලින් වෛද්‍යතුමන් ඉතින් මෙතෙදි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඇසේ සුද පිළිබඳුව දල අදහසක් ඔබ තුපන්ලා වෙත ලබාදීම සඳහා. එයිදී කොයි වගේද මේ ඇසේ සුද කියන්නේ ඒගේ අපිට පොයිවදගේ දේක තේරෙන්නේ අපි කොමද පරිසං වෙන්නේ ඒවගේ මේක සඳාවෙන ප්‍රතිකාර ක්‍රමමුණොවද ප්‍රතිකාර ක්‍රමත් එක්ක අපිට තිය කරන්තියෙන විශේෂ පරිසමීම් මොනාද ඉතින් වෛද්‍යතුමනි අපිට පොඩක් පැහැදිලි කරලා දෙන්න ඇසේ සුද කියන්නේ මොකද කියනකට. ඇසේ සුද ඇතිවීම ගැන කතා කරන්න කලින් ඉතාම කෙටියෙන්මං ඇසේ ආකෘතියක් විස්තර කරලා ඉන්නම්. මේත් බලාගන්න පුළුවන් එන්නන්නේ ඇසේ ආකෘතියක් ඒක ඉදිරියේ පසිම්ම තියනම අප කළුපාටට පේ එක ඇතතම මේ කලු නැහැ ගලාසකක් වගෙන තම් වවිදුරුවක්කගේ මේ වැනි කෑල්ලක් තියෙනවා අප කළුපාට පේන තරින් පිටි පස්සේ තියෙන ස්තරය නැත්තන් කුණකම කනිනිකාව කියලා කියන ප්‍රදේශය කාම කළුපාටයි ඒකඒ කළුපාටට පේන්නේ ඊට පිටි පස්සෙන් මේ තියෙනවා ඇසේ කාචේ මේක තමයි ඇසේ කාචය ඔට බලාගත් හැකි මෙන මෙහෙම තියන්නේෙ කාචේ එතට මේ කාචය සහ කළු ඉගිියාවන තන් කුණිතය මේ සියල්ලම ආධාරයෙන් යම් කිසි වස්තුවක ඉඳලන ආලෝක කියරන්න නාබිගත කරනවා පිටිපස්සම බිත්තියට අපි කියනවා එක රෙටිනායක කියලනන් දෘෂ්ටි විතාානය දෘෂටි විතානයට නාභි ගතකරපු හම දෘෂ්ටිවිතානය උත්තේජනය වෙලා රෘෂ්ටික ස්නායුවෙන් මොලේට සිගනල් එකක් අරගෙන යනවා පනි විඩයක්ක් කරගෙන නවා දැන් මේ මෙම පින්තරයක්ක් පට නොකෙ ත්‍ර අපේ මොලේ තියන අදකේමනු අපි දන්නවා ආමේ දකින්නේ මෙ වැනි පින්ටූරැ කැල එක තමයි ඉතාම කෙටියෙෙන් සරල භාසාාවෙන් කිව්ව අප ඇසේ ක්‍රියාකාරිත්තය. එතන මේ සඳහා හොඳ පැහැදිලි පිෙනීමක් සඳහා ඔබට ඉතාම පැහැදිලි පිටටන් එන ආලෝක කියරන බාධකයකින් තොරව ප්‍රටිපස්සම තියන බිත්ති්‍ය නැත්තන් දෘෂ්ටි විතානය මත පතිත විය යුතුයි. නමුත් ඒ සඳහා යම් කිසි බාධකයක් ඇතිවුණ හම එක වෙන්නේ නෑ. කාචයේ මෙතන තියෙන කාචයේ ඉතාමත්ම පාරදෂ්‍ය නැත්තං වීදුරුවක් වගේ ඉතා පැහදිි වීදුරුවක් වගේ ආලෝක කියරන ගමන් කරන්න ඉඩ දෙනවා. නමුත් වයසටයන කොට වෙනයම් හේතුන් නිසා මේක යම්කිසි ඔපෑ සිටිය එකක් නැතම් පාරදෂ්‍ය භාවය නැතුවයන ඒකට තමයි අපේ සේ සුදඇතිවෙනවා කැන්නේ තවර හරියට නිකං ඇසේ මෙතන යම්කිසි දයක්තිවූ හම කොත්තනම් ආලෝක කරනාවත් පැහැදිලි ලෙස අපට නාභි ගත කරගන්න නත්තම් පතිත කරන්න බැරි වෙනවා දෘෂ්ටි විතාාන්යට ඒකර තමයි ඇසේ සුද ඇතිවීම කියලා කියන්නේ. තවත් කෙටියම්ම කිවොත් ඇසේ කාචයේ පාරදෂ්‍යභාවේ නැතිවීම තමයි ඇසේ සුදදා ඇතිවෙන කියලා කියන්න. ඇසේ සුදත් එක් වෛදතුමනය තෝට ඇවෙන මූලික ලක්ෂණ මොවාද. ඒවත් එක් අපට පොඩක් පැහැදිලි කරලා දෙනමේ ඇසේ සුද්ද කියෙනගේ රෝගී ලක්ෂන් කැතරක්ක මූලික ලක්ෂණ තමයි. හැව කෙනෙක්ම කියන කතාව තමයි මීදුම් පටලයක් අස්සෙන් බල නොවගේ පේන කරන ත සුදු මීදුම් පටලයක් අසෙන් පේ නොවගේ. ඒකට හේතුවර නොපෑ සිට ඇතර දුම්රුනම් බ්ලොක්් නෙවෙයි කලු නෙවෙයි සුදු පාටයි දෙනි කරනු තමයි හුඟක් අයි කියන කතාවක් තමයි රෑට ඩ්‍රයි් කරන්න බෑවාහනල්වන්න බෑ ලයිට් එකක් වදන හම එක විිහිදිලා යනවා ලඒකට හේතුවර ස පැහදිලිවම මේකයම් කිසෝ පෑසසිටි එකක්කාපු හම ලයිට් හැමතනම ආලෝක කරන විසිරිලා යනවා. ඇතකොට අපිට කිසිම දෙරට පොඩි ලයිට් එකක් වදනත් එක්කෝ එකටේ දුන පේවා හමත් හැ පැත්තරම රේඩ විහිදෙනවා ලයිට් එකක් නොපිණ යවා. ඟකරන තමයි ලඟ පිෙනීම නැතුවයන්න පුළන් හැබයි කැටරක් එකක මුල් අවස්ථාවද බොහෝවිට ළඟ පෙනෙ ෙනවන මුදු ඉතාමත් යවුණු බ්‍රයිට් ලයිට් එකක් දැම්මොත් ළංඟ කියවන්න පුළුවන් හැබැඒ එක ඉතා කෙටිකාලයක් තුළ නැතුව. මූල්ක ලක්ෂණ ඕ තමයිඉතින් දුරපේනවා අඩුවෙනවා ඩ්‍රයිව් කරන්න බැරි වෙන මීදුම් පටලයක් කස්සෙෙන් බවල නවාගේ නැත්තම් බොඳ වෙලායනවා ඒ ලක්ෂණ තියෙනවනං ඔබටඒක හිතාගන්න පුළන් එක සේ සුද ඇතිවීම කියලා. සුද තත්ත්ය වලක්වාගන්නේ කොහොමද. මොහරි විශේෂ ප්‍රතිකාර ක්‍රමති නවද නැත්තංග මොනාරි විශේෂ දෙයක් අපිට කරගන්න පුළුවන්ද ඇම ඇසේ සුද කියන තත්ත්වය වලක්වා ගැනීම සඳහා. මෙම ඇතුවශයෙන්ම සුද ඇතිවෙනවනං අපිට එක වලක්වා ගත හැකි ක්‍රමයක් නෑ බහෝ විට යි දී වැඩියාවගේ රෝග තත්්ක් නිසාන් සුද ඇතිවෙන දී වැඩාපාලනය කරන ඇෙන සුද ඇතිවෙනවන යම්යම් හේතු නිසා අපිට වලක්වා ගත හැකි කරමයක් නම් නැහැ ඉතිං අපිට ප්‍රතිකාර තමයි කළ හැකේ වෛතුමනය තොට මේ ඇසේ සුද කියන තත්ය වලක්වාගන්න පුළුවන්ද මොනාහරි ක්‍රමති නොන්ද ඒ සම්බන්ධ පොඩි පැදිලි කිරීමක් කනවා න මෙම ඇසේ සුද ඇත්තිවු හම එකක් තමයි ඒක තමන්ගේ දිනදා කාර්යට පෙනවුම බාධාවක් නොවයි නම් යම්කිසි කාලයක් ඉන්ඩ පුළුවන් හැබැයි තමාමගේ එදිනදා කටයුතු සඳහාඒ බාධාවක් වන තත්ත්වයට ඇවිල්ල නං. එතකොට වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් නෑ තියෙන එකම ප්‍රතිකාරය ශල්ල කර්මයක් මගින් සුදයිවත් කිරීම තමයි. ලැබට වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන් වෙනවා මම ශල්ලරමයක්. ආධාරයෙන් සුදයිවත් කිරීමේ ආකාරය ඇතවද මෙම සුද ඉතාමත් දරුණු විදිහයට මැවිල රෝගයාට නොපෙන ත්වය වෙනකම්ම ඉඳලා. නමුත් මෙහෙම යම් කිසි පුද්ගලයෙක් සිටිය නොයුතුයි මොකද සුදඉවත් කිරීමේ ශල්ල කර්මය ඉතාමත්ම පහස්සු සහ සංකෝලතාවලින් ඉතාමත්ම අඩු සාර්ථක සල්ලකර්මයක්. බොහෝ විට විනාඩි පහක් හයක් වගේ ඇතුළත කාලයක් තුළ. සුදයිවත් කරලා අපි ඒකට කෘතිම කාචයක් දානවා. ඊළඟට කෘතිම කාචය දාපුහම දවසකින් දෙහකින් ඔබගේ පෙනුම දවසින් ගැන අද සල්ලකරමයටට බාධයන වුණු තෙට උදේවෙනකොට ඔබගේ පෙනුම යත ොත්වට පත්වෙලා සල්ලකරමය සංගුල ප්‍රශ්නයක් ඇැතුවේ ත සාමාන්‍ය ප්‍රශ්යක් ඇතිවෙන න. නමුත් ඉති පස්සේ ඊළඟට එන ආකාල්පදා මේ කාචයක් දැමීම අත්‍ය අවශ්‍ය දෙකනක සහ ශල්ල්‍යකර්මය කරන්නේ කොහොම දෙක එක අපි ශල්ලකර්මය කරනකොට ඇැත් ඇට ඉන්ජෙක්ෂණ එකක්වත් ගහන්න හැට බෙහිෙත් බිඳුවත් දාලා වැනි ශල්ලිකර්මයක් ඔබට බලා ගත හැක් වෙන්නේ ඉතාම වේදනාවකින් තොරව කරන සල්ලකරමයක් ඉන්ජක්ෂණ එකක් ගහන්නන්නෑ මැහුම් වර්ග පාවිච්චි කරන්න ඉතාම සියුම් කැපුමක් තමයි කලු ඉංගිියාවේ අපි කරන්නේ ඊට පස්සෙ ඇතුළට නමල කාචයඇැතු කනවා ඇතුලෙදි කාචේ දිගෑරෙනවා තිඒ කාචය ජීවිතයට එක පාරයි ධදානවශ්‍ය වෙන ඒක නරක් වෙෙන නෑ. එතට කාච වර්ගත් ගොඩක් තියෙනවා එකක් තමයි. මිලා විවිධරේන් ජොලින්ටිය පරාසේක විහිදිලා යනවා කාචවල නමුත් ඔය සාමාන්‍යයෙන් අපි කෙන ෆෝල්ඩබල් නැතන් නමන කාචයක් හොඳ වර්ගේක් දැනට රුපැල් විසිදහක් විතර වෙනවා එවැනි කාචයක් ඇත තැතුල් කිරීම තුළින් ඉතාම හොඳ පෙනමක් ලබා ගත හැකි. වර්ගේ තමයි මල්ටිෆෝකල් ලෙන්සස් නැත්තන් දුර සහල් ළඟ බැලීමේ දෙකම ඔබාකරන්න පුළුවන් කාච වර්ග තියනවා නමුත් ඒවා ඉතාම මිලා අධිකයි නමුත් පැහැදිලි තීවර නතන් ශාප් විෂන් එක අවශ්‍ය නං මල්ටි ෆෝකල් එකට වඩ මොෆෝකල් නැතම් බහලදාන කාච හොඳයි නමුත් ඒකද තියනෙන දිිස්සත් බන්ටත අපහසුටාවේ තමයි සල්ලකර්මයෙන් පසුව ඟ අකුරු කියවීම සඳහනත්න් ළඟ වැඩ කටයුතු රීම සඳහා උපැසිෝලක් පාවිච්චි කරන්න වෙනවා. ප්‍රතිකාරකම කලාට පස්සේ තැන් රෝගියයටට තියෙන තව ප්‍රශ්නයක් තමයි. අපි කොහොමද පරිස්සං වෙන කෙනක. විශේෂ පරිසං වන්න ආකාර මොනහරි තියෙනවද අපි කරන්් ඕන දේවල්තියෙනවාද කරන්න පාදේවල්තියනවාද. ඒ සම්බන්ධ තවදදුරටත් පැදිි කරන න්න කොමද වෛතුමනි. ශල්ලිකර්මයෙන් පස්සේ අපි ආරක්ෂාවීමක් ගැන විස්තර කරන්නේ. මෙම මං අ මුලින් කිව්ව වගේ සුද ෝපේෂන එක කරත්න් කටරක් ෝපේන එක අපි කිය ෆේකොයි මල් ිකශන් කියලද තිය නවරීම ක්‍රමය. ඒකදී විශේෂ පරික්සමක් කියලා දෙයක් නෑ. මකද මකිව ලින් කිවගේ ඉතාම සියම් නැත්තන් 2.2 මල ම දෙකයිදසම දෙක් විතර කැපුමක් තමයි කලුඉගිරියාාවපිරන්නේගේ වෙලාලම සීල් වෙනවා නැත්තන් එක වැැසෙනවා පි භයනක තත්ත්වයක් නෑ නමුත් විශබීජය ඇසඇතුළටයම වලක්වා ගැනිීමදා මුල් දවස්කිපේ එකකතු නක් ද බිලිවලට වැඩිපුර නිරවරණය නොවී. ඉ එක විතරයි සහ ඇස අත ගා හොඳන හැ පොඩිකරන්න හොඳ නෑ වැනි දවල්වලින් වැලකේ සිටියුති දින කීපයක්. නමු ඒ අමත්තරව උපරේෂණ එක කරපු දවසට පසු දිනඉදලම ඔබට ඕනමදයක්ත ස බලන්න පුළුවන් අවවේ අන්ද ගමන් කරන්න පුළුවන් ටෙලිවිශන් බලන්න පුුවන් පේන මං උපයියෝලක් නතුව ළඟ කන්නනාඩියකුර කියවටමන බොෝ විට උපසියෝලක් අවශයේ නිසා ලළඟ බල මාරුවවෙයි බර උස්සන්න පුළුවන් ගෙදර ොේ වැඩකට යතුරන පුළුවන් නාන්න පුළුවන්, සාමානික්‍රමේයට කෝපකින් න්නමේ ශවරකෙන්න්නක් නාන්න නානෙක හොඳයි සාමාන්‍ය මුල් දින කීපේතු. සවිමින් පූ එකක නැත්තං ඇලක දොලක ගිලි නෑමෙන් වලකනි හොඳයි මොකද විශබීජ කරසයුම් කැපු හරහයා හැකි නිසා. නමුත් ඒ එවැනි තත්වයකට භාජනය වෙන්නේ නැහැ. අපි ශවරක නෑ කියල. ප්‍රශ්යක් නෑ ඇසට වතුර ගියාට සබංගයාට කමක් නෑ. නමුත්ඒම මෙ පොඩිකරන එක තමයි. ඇ ඇැස අත ගැනීම් ගානක තමයි වලක්වා ගතයුත්තේ එකත් මුල් දින කීපය විතරයි ඉට පස විශේෂ පරිස්සමක් අවශ්‍ය වන්නේ නෑ ඔපට බෙහෙත් ටික දැමිය යුතුයි අර ඉදිමීම වලක්වා ගැනීම සඳහා මාසයක හමාරක් මාසයක් විතර කාලයක් බෙහෙත් බිඳ දමන් අවශ්‍යයි හැබැයි බෙන විශේෂ ප්‍රතිකාරයක් නෑ සතියකට දේකට පසුව උපැසෝලක් ගන්න පුළුවන් ළඟ කියවීම සඳහා. අවසාන වශයෙන් අපි කතා කරමු මේ ශල්ල කර්මයෙන් පස්සේ අපි කොමද ආරක්ෂා වෙන්න කියන එක. ඒ සම්බන්ධ විශේෂ ක්‍රියා මාර්ගතියනවද වෛද්‍යතුමනි නැතන් ඉතාමත් සරලව ඒ කරන්න පුළුවන්ද විශේෂයෙන් අපි පටිස්සං වෙන්න ඕන මොනාහරි කාරණාතියනවද ඒ සම්බන්ධ මනරි පැදිලි කිරීමක් කරනවාවනක් කොයි වගේද. කටරක් කෝපරේෂන් එකෙන් පස්සෙ විශේෂයෙන් පරස්සං වෙන්න කියලා කියන්නයක් නෑ. හේතුව ඒ ඉතාමසමය ආරක්ෂා සහිත සැල කරමයක් මිලිමීටට දෙකයි දෙසම දෙක් විතර කැපපුමකින් කරන කල්ල කරමයක් එම තුවාලයේ විලාෑම සෙල් වෙනවා. නමුත් මුල්දින කිහිපේ තුළ ස අතගෑමින් පොඩිකිරීමෙන් වලකින ඉතාමත් යෝග්‍යයි ඒවගේ දියේ ගිලි නෑමෙන් වලකින් ඕෝ න මකද විසබීජයන ප්‍රවණතාවයක් තියන නිසා ඊට අමතරව එදිම හෝයිට පොද දිනසේ ටෙලිශෂන් බලන්න පුළුවන් ෙදර දුොර වැඩ කටුතු කරන පුුවන් බරවසුලන්න පුුවන් යෝ බ්‍රයිට් ලයි් දිහා බලන්න පුළන් එක කිසම ප්‍රශ්නයක් නෑ. ෆි සමහර වෙලාවට ඇඩ්බයිස් කරනවා අවාද දෙනවා කුඩා ළමයින් වඩ ගැනීමෙන් වලින්නෙ කියෙ මකද කුඩා ලමයින්ට නොතේරනකට ඇසට වැරෙන් පහරක් එල්ලකරොත් සමහර විට අපි ඔපසල්ල කරමය කරපු වූන් තුවාලය නැවතවතාවක් විවෘත වීමේ පොඩි අවදාානමක් තියෙන නිසා ඒකත් දින කීපයකට පසු නැතුවයනවා. ඊට පසුව සතියක් දෙක් ගියාට පස්සේ ඔබ වෙන සල්ල කර්මය කර හෝ නොකර පුදගලය කතර වෙනසක් නෑ ඔබට එනිසා ඕනම විදිකට හැසිරන්න පුළුවන්. බහු ලොව මහන ප්‍රශ්නයක් තමයි නාන්න පුළුවන්ද උත්තරයේ ඔෝ ඊළඟ දසේ හෝ දෙේවතුන්ගනි දෙවනි තුන්ගනි දවසේසිට ට සුපුරදු පරිදි ස්නානය කර හැකියි. බහුලොවාහන තව ප්‍රශ්නයක් තමයි ඩයි වර්ග පාවිච්ච කරන්න පුළුවන්ද කියලා හතන් හයා ඩයි ඔහ ඕනම හයා ඩයිවර්ගයක් ඇහත දාගන්නතුව කද ප්‍රෝපේෂන් කරත් නැතත් ඇසට ඩයි ගියොත් එක ඉදිවෙන්න පුුවන් හැට ප මක්ෂ පහස්ථාවන්නත්තිවෙන්න පුුවන් නමුත් සැලකර්මේ නිසා කියලා ඔලුවේ ඩැයි පවිච්චිනකර ඉන්න අවශ්‍යතාවයක් නෑ සැම්පු වර්ගදාන්න පුළුවන්ඔොලුවට ඒ සුපුරුදු ඔබගේ එදිනෙදා කටයුතු කරගත හැකි. අද අපි කාරණ කීපයක් කතා කර. සු ඇසේ සුද කියන්නේ මොකක්ද මේකත් එක් ඇතිවන ලක්ෂණ මොනොවාද ඒ වගේ මේවාට තියෙන ප්‍රතිකාරක්‍රම ප්‍රතිකාර ක්‍රමත් එක්ක අපි කොයි වගේ ද පරිසං වෙන්නේ අප ජීවන් රටාව කොයි වගේද හදා ගන්න කියන එක. ඉතින් බොහොමත්ම ස්තුතිවන්තවයෙනවා වෛ්‍යතුමන්ට අපිත් සම්බන්ධ සම්බන්ධ වෙලා අදහස් ගොඩක් අපිත් එ එක බෙදා ගැනීමත් සම්බන්ධව. ඉති මේ වගේ තවත් වැඩ සටහනකින් අපි නුදුරේදීම සම්බන්ධවෙමු.